හයි ගුවන් අපි වෙනස් විදිහේ කතා බහක් ආරම්භ කරන්න සූදානම්. ඔබ දන්නවා සිකුරාදා දිනවල ජීවිතයට යමක් අපි එකතු කරනවා කියලා ධර්මාශෝක විද්‍යාලයේ දම්සු ටීවී YouTube නාලිකාව තුලින්. මේ ජීවිතයට යමක් එකතු කරන්න හේතු වෙන ප්‍රධාන කාරණේ බවට පත් උනේ වෙනදාට නම් දෙමෝපියන් නිරන්තරව අප සමග සම්බන්ධ වෙන නිසා අපි දෙමෝපියන්ට දරුවන්ට යහපත් හිතක් හදන්න අවශ්‍ය වෙන බොහෝ දේවල් පිළිබඳව දෙමෝපියන්ව දැනුවත් කරනවා. හැබැයි දැන් පාසල් වලට දෙමෝපියන් ඒකරාශී කිරීම යම් තාක් විදියට සීමා වෙලා තියෙන නිසා ඒ දැනුම අපිට දෙමෝපියන්ට දෙන්න විදිහක් නැහැ. ඒත් අපි නතර වෙන්න සූදානම් නැහැ. රටේ බොහෝ දේවල් ඉගෙන ගන්න තැන් තිබුණට දරුවෝ හදන හැටි ඉගෙන ගන්න තැනක් තාම නම් හැදිලා නැහැ. එහෙම දෙයක් කරනවා නම් කරන්නේ පාසල් වල දෙමෝපිය රැස්වීම වලදී. ඒ දෙමෝපිය රැස්වීම වලදී නිරන්තරව මම කතා කරන දෙයක් තමයි දරුවෝ වෙනස් කරගන්න කාරණා තුනක් අපි තුල ගොඩනගා ගත්තොත් ඒක හරිම වැදගත් කියලා. ඒ තමයි දරුවන් විශේෂෙහි ආදරය කිරීම. ඒ ආදරයත් නිකම්ම කරලා මදි. ඒ ආදරය අසීමාන්තික ආදරයක් වෙන්න ඕන. අසීමාන්තික ආදරය අසීමාන්තික අවධානය සහ අසීමාන්තික ඇගයි අගය කිරීම ඕනෑම දරුවෙකු වෙනස් කරන. අනේ නිසා මං හිතුවා සිකුරාදා ජීවිතයට යමක් තුලින් අසීමාන්තිකව ආදරය කිරීම අසීමාන්තිකව අගය කිරීම වගේම අසීමාන්තිකව අවධානය යොමු කිරීම ගැන කතා කරන්න. ඒ තුල අද ඔබට කතා කරන්න හිතුවේ අවධානය යොමු කිරීම දරුවෙකුට කොයිතරම් දුරට වැදගත් වෙනවද කියලා. මම ධර්මාශෝක විද්‍යාලයේදී විශේෂයෙන්ම අප සමග සිටින දරුවන් નિયમિત පාසල් කාලයට කලින් අපෙන් මිදෙන්න උත්සාහ කරනවා නම් ඒකට කිසි ලෙසකවත් ඉඩක් දෙන්නේ නැහැ. එක් වර්ෂයක සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ දරුවන් පාසල් ගත වෙද්දී එක දරුවෙක් උසස් පෙළට ඇතුළත් වුණේ නැහැ. හැබැයි ඒ දරුවගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මම පරීක්ෂා කරලා බලනකොට ඒ දරුවා මධ්‍යම මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තිබුණා. ඒ තුනක් විතර Tamange ප්‍රතිඵල සටහනේ සටහන් කරගෙනත් තිබුණා. ඒ කියන්නේ දුර්වලම දරුවෙක් නෙවෙයි. මේ දරුවා පාසල් එන්නේ නැත්තේ ඇයි? උසස් පෙළ කරන්නේ නැත්තේ ඇයි? දරුවන් 500 ගණනක් සිටින සාමාන්‍ය පෙළ අංශයක එක දරුවෙක් ගැන විදුහල්පතිතුමාට කාලය වෙන් කරන්න පුළුවන්. තියෙයිද? හැබැයි තියෙනවා. තියෙන්නත් ඕන. ඒක තමයි අවධානය යොමු කිරීම වැදගත් කියලා කියන්නේ. ඒ නිසා මම මේ එක දරුවා පසුපස අඹා යන්න පටන් ගත්තා. ඒ දරුවාගේ දෙමෝපියන් සමග දරුවව කැඳෙව්වා. එක්තරා රාජකාරී අධික දවසක මේ දරුවා තාත්තත් එක්ක පාසලට ආවා. පාසලට ඇවිල්ලා මගේ කාර්යාලය ළඟ හිටගෙන හිටියා. උඟ වෙලාවකට පස්සේ යන්තම් ඉස්පාසුවක් ලැබිච්ච වෙලාවක මම තාත්තවයි පුතාවයි අතුලට ගත්තා. අරගෙන ඇහුවා පැමිණි කරන. එතකොට කියනවා සර්මයි අපිට එන්න කියලා තියෙන්නේ. මං හෝ මොකටද? දරුවා A-level වලට ආවේ නැහැ. එයා A-level කරන්න කැමති නැහැ. ඒ ගැන කියලා යන්න සර් ආවේ. ඇත්තටම මට එදා දරුවත් එක්ක කතා කරන්න වෙලාව මදි. හැබැයි මේ දරුවත් එක්ක මම කතා කරන්න ඕනා. ඒ නිසා මම දරුවට කිව්වා පුතේ අද මුගාවක් මට රාජකාරී බහුලයි. ටිකක් වෙලා ඔයත් එක්ක කතා කරන්න ඕනා. හෙට උදේ අත වෙනකොට ඔෆිස් එකට එන්න. දරුවා බාරගත්තා. දරුවා ගෙදර ගියා. ඊට පස්සේ දා උදේ නැවත මගේ කාර්යාලය ළඟට ආවා. මම අනිත් සියලු වැඩ කටයුතු පැත්තකින් තියලා දරුවව මගේ කාර්යාල කාමරේ මගේ මේසේ ඉස්සරහා අමුත්තන්ට වාඩි වෙන්න තියෙන පුතේ වාඩි කරවලා එයත් එක සාමාන්‍ය කතා බහක් පටන් ගත්තා. පුතේ ඇයි A-level කරන්නේ? දරුවා මට කියනවා A-level කරලා වැඩක් නැහැ සර්. අපි ඉගෙන ගන්න දේවල් වල කිසිම වටිනාකමක් නැහැ. මොකටද ඉගෙනගෙන? මම ඇයි ඒ? සර් කියවන්න දන්නවනම් එකතු කරන්න අඩු කරන්න බෙදන්න වැඩි කරන්න දන්නවනම් අපි මේ ඉගෙන ගන්න දේවල් මොකටද? මම පුතේ ඔයා ඉගෙන ගන්න දේවල් වල වටිනා දෙයක් ඇත්තෙම නැහැ. දරුවා කියනවා සර් වටින දෙයක් තිබුණා ඕ ලෙවල් වලට මම නිර්මාණකරණය හා තාක්ෂණය කරා. ඒ විෂය නම් වැදගත්. මොකද ගෙදර විදුලි බල සැපයුමේ යම් බිඳ වැටීමක් වුණොත් මට මේක හදා ගන්න පුළුවන්. විදුලි බල්බයක් මාරු කර ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් බඩුවක් භාවිත කරන හැකි මට්ටමටපත් වුණොත් ඒක භාවිත කළ හැකි මට්ටමට සකස් කර ගන්න පුළුවන්. දරුවා මේ වගේ නිර්මාණකරණය හා තාක්ෂණය කිරීමේ වටිනාකම ඒ විෂයේ වටිනාකම විතරක් කියනවා. ඔහු කියනවා අනිත් විෂයන් එකක්වත් ඉගෙනගෙන වැඩක් නැහැ. ඒ ලෙවල් වලට ආවත් සර උච්චරයි. ওই ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගික ජීවිතේදී වැදගත් වෙන්නේ නැහැ. මම තව මාස කිහිපයක් ගෙදර ඉඳලා
ඊට පස්සේ කෝස් එකක් කරලා රස්සාවක් කරනවා. මම මේ දරුවට දොස් කිව්වේ නෑ. මම කිව්වා හොඳයි පුතේ. එතකොට පුතා ඒ ලෙවල් කරන්නම කැමති නෑ. ඉගෙන ගන්න දේවල් වැඩක්ම නෑ. වැඩක්ම නෑ. ඊට පස්සේ මං ඇහුවා දරුවගෙන් පුතේ මං ඔයාට හදිසියෙවත් ඔප්පු කරලා පෙන්නුවොත් ඒ ලෙවල් කරලා වැඩක් තියනවා කියලා ඔය මං කියන දේ පිළිගන්නවා. ඒක හිතලා බලන්න ඕන සර්. මං දරුවා හිතා බලන එකන් දරුවගේ තොරතුරු ඇහුවා. කවුලේ කවුද ඉන්නේ? මොනවද කරන්නේ? ගත වෙච්ච කාල සීමාව එයාට අමතක නොවන දේවල්. ඒ අතරේ දරුවා මට කියනවා සර් මට හම්බෙච්ච හොඳම ගුරුවරයෙක් හම්බුනේ 3 වසරේදී. 3 වසරේ මං හිටපු පොඩි ඉස්කෝලේ 3 පන්ති භාර ගුරුවරිය. එයා මට හරිම ආදරේ. එයා මාත් එක්ක කතා කරා. මගේ අනාගත බලාපොරොත්තු ගැන ඇහුවා. මේ දරුවා අර ගුරුවරියව සිහිපත් කරනවා. ගුරුවරයාගේ හැඩරුව කියනවා. හරි මාදරයකින් මතක් කරා. ඊට පස්සේ මං අහනවා පුතේ ඊට පස්සේ කවුරුත් ම හම්බුන්නේ නැද්ද? ගුරුවරු ගොඩක් හම්බුණා සර්. ඒත් මං හිතන්නේ මට කවුරුත් එහෙම විශේෂයෙන් කතා කරේ නැහැ. හැමෝම මට ආදරෙන් සැලකුවා. විශේෂයෙන් සැලකුවේ නැහැ. ඊට පස්සේ දරුවා කියනවා මං අහව දරුවගේ මොනවටද වැඩිපුර ආස කියලා. එතකොට එයා කියනවා මම ක්‍රීඩා කරන්න නම් කැමති නැහැ සර්. හැබැයි මං වීඩියෝ ගේම්ස් නම් ප්ලේ කරනවා. ඊට පස්සේ ඒ ගැන මන් දරුවගෙන් විස්තර අහනවා. සාමාන්‍ය විදුහල්පතිවරයෙක් මෙහෙම එක දරුවෙක් එක්ක කතා කරන්නේ නැහැ. නමුත් මට මේ දරුවා හරි වැදගත්. ඒ නිසා මං හිතුවා මෙයාත් එක්ක දිගටම කතා කරලා මෙයාව අවබෝධ කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ දරුවා මට කියනවා සර් දන්නවද? මම ශිෂ්‍යාධාරවලට හම්බෙන මුදල් එකතු කරලා 8 වසරේදී ජංගම දුරකථනයක් ගත්තේ. ඒ අරගෙන ඒක පාවිච්චි කරන්න නම් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕන. මං ගියා ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න. හැබැයි ඒ කමියුනිකේෂන් එකේ හිටපු මනුස්සයා මට ඒක හදලා දුන්නේ නැහැ. රස්තියාදු කරා. ඇය 4කට විතර පස්සේ මට විනාඩි 2කින් විතර ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා දුන්නා. මං කල්පනා කරා විනාඩි 2කටත් වඩා අඩු කාලයක් යන වැඩකට න්යා මාව ඇය 4ක් රස්තියාදු කරා. සර් දන්නවද මම මොකද්ද කරේ කියලා? නෑ නෑ පුතේ මොකද්ද කරේ? ගෙදර ගිහිල්ලා ඊමේල් ඇඩ්‍රස් 77ක් හැදුවා. ඒක කොටයි මගේ කේන්තිය මට නියුනේ. ඊට පස්සේ මං ඇහුවා ඊට පස්සේ මොනවද පුතේ කරේ? මම ජංගම දුරකථනයෙන් ගේම්ස් ගහන්න පටන් ගත්තා. සර් දන්නවද ෆෝන් එකේ තියෙන ගේම්ස් වල බොහෝමයක මම ටොප් 10 ඉන්නවා. මම කිව්වා හරි හොඳයි නේ පුතේ. ඔයා දක්ෂයෙක් නේ. ඒතර දරුවා කියනවා නෑ සර්. ඒ ගේම්ස් ඔක්කොම මම හැක් කරා. හැක් කරලා ටොප් 10 ආවා. ඒ ප්‍රතිචාරය මට ටිකක් හිතන්න දේවල් ඉතුරු කරා. හැක් කිරීම වරදක්. හැබැයි ඒ වරද කරන්න මෙච්චර උඩා වයසකදී මම සමත් වෙලා තියෙනවා. මනං අපේ අභිලාෂය වෙන්න ඕන මේ දරුවට විසි මාර්ගයේ පෙන්වලා දෙන්නේ. දරුවව තේරුම් ගත්තට පස්සේ මම නැවත දරුවගෙන් දරුව දැන් මට හරි ආදරේ. මොකද 3 වසරෙන් පස්සේ යත් එක්ක ඇයකමාරක් විතර පාසලේදී ප්‍රධානී කතා කරලා තියෙනවා. දැන් යා මං එක්ක සමීපයි. දරුවගෙන් මං අහනවා පුතේ දැන් මං නැවතත් අහනවා මං ඔප්පු කරොත් අපි ඉගෙන ගන්න දේවල් වැදගත් කියලා ඔයා මගේ යෝජනාවට එකඟ වෙනවද? අන්න එතකොට දරුවා මට කැමති වෙනවා. පුළුවන් නම් සර් ඔප්පු කරලා පෙන්නන්න. මම දරුවගෙන් අහනවා පුතේ මම ධර්මාශෝක විදුහල්පති විදියට හුඟක් කාර්යබහුලයි. ඒත් මං ඔයා වෙනුවෙන් අද ඇයකමාරක කාලයක් මේ වෙනකොට කැප කරලා තියෙනවා. ඊ ඔයා ආවහම මට ඉස්කෝලේ එන්න බැරිද කියලා බැනලා පන්න ගන්න තිබ්බා. මං එහෙම කරේ නැතුව ඔයාට අද එන්න කිව්වා. අද වෙලාව වෙන් කරා. ඔයත් එක්ක කතා කළා. මෙහෙම කරන්න මට කියලා දුන්නේ කොහේදද? මොන විශේෂෙදද? නිර්මාණකරණය හා තාක්ෂණය, සිංහල, බුද්ධ ධර්මය, ඔය හැම විෂයකදීම පුතේ මට ඔයාව තේරුම් ගන්න, ඔයාට ඇහුම්කන් දෙන්න අවශ්‍ය කරන මානව ස්වභාවය අවබෝධ කරගන්න බොහෝ දේවල් කියලා දුන්නා. ඒ නිසා පුතේ අපි ඉගෙන ගන්න සිංහලවල බුද්ධ ධර්මය තුල, විද්‍යාව තුල, ගණිතය තුල අන්තර්ගත වෙන්නේ ජීවිතය. ඒක අපි හරියට තේරුම් ගත්තොත් ජීවිතේ හුඟක් ලස්සන වෙනවා. එහෙම තේරුම් ගත්තේ නැත්නම් ජීවිතය පිළිබඳ අපිට කනගාටුවක් ඉතුරු වෙනවා. අපි කරන දේවල් වල වටිනාකමක් නැහැ කියලා හැඟෙනවා. අන්න ඒ නිසා පුතේ අපි ඉගෙන ගන්න හැම විෂයක්ම එක විදිහටම වැදගත්. මේ දරුවා හුඟක් බුද්ධිමත් දරුවෙක්. එයා මං කියලා දීපු දේ හරියටම තේරුම් ගත්තා. මං ඒ වෙලාවේ දැක්කා එයාගේ ඇස්වල කඳුළු තියෙනවා. ඒ කඳුළු සාක්ෂි දරුවා මේ තමයි හොඳම වෙලාව. එයාගෙන් පොරොන්දුවක් ගන්න. මම පොරොන්දුවක් ගත්තා. පුතේ ඔයාට ගැළපෙන්නේ තාක්ෂණ විෂය ධාරාව. අද ඉඳන් ඒක කරන්න ඕන. නැවත පාසල් එන්න ඕන. දරුවා පිළිගත්තා. ඊට පස්සේ පාසල් එනවා.
ඇවිල්ලා ඉවරද කියලා මම කියන්නේ නැහැ. හැබැයි මං දැඩි ලෙස විශ්වාස කරනවා දවසක එයා සමාජයට ලොකු සේවයක් කරන ලොකු වෙනසක් කරන කෙනෙක් වෙයි. ඒ හැකියාව එයා තුල අන්තර්ගතයි. ඒ නිසා අපි හැම දරුවෙකුටම අවධානය යොමු කරන්න ඕන. මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ. ඔබේ ළඟ තමයි ලෝකේ ඉන්න හොඳම දරුවා ඉන්නේ. ඒ හොඳම දරුවාට හොඳම විදිහට අවධානය යොමු කරන්න. පොඩ්ඩක්වත් අවධානය අඩු කරන්න එපා. ඇස් දෙක වගේ නෙවෙයි ඊටත් වඩා හොඳට දරුවන්ව බලන්න. ඔබේ අවධානය දරුවන්ව රැකගනි. එහෙම සුරක්ෂිත වුණොත් දරුවෝ රැකෙනවා කියන්නේ අපේ දේශය රැකෙනවා. එhmenනම් ඊළඟ දවසේ කතා කරමු අනිත් දේවල් ගැන. අසීමාන්තිකව අවධානය යොමු කිරීම, අසීමාන්තිකව ආදරය කිරීම, අසීමාන්තිකව වගේ කිරීම. එhmenනම් අදට සමුගන්නම්. ඔබට ජයෙන් ජය.